එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය බින්දු වීරසිංහ රජතුමා මම හිතන්නේ අපි දැන් මේ මෙතෙක් කතා කරපු කාරණා එක්ක අපි අරගෙන බලනකොට දැන් අපිට මේ ඔක්කෝම චෝදනා ඔක්කෝම කරුණු කාරණා ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් ඉල්ල කරනවා මතර අපි අර මුලින් මතක් කරපු විදිහට ජනතා විමුක්ති පෙරමුණේ මාවිත්‍ර නලින් හේවගේ මන්ත්‍රීතුමා කීවා අපි කවදාවත් රට සවාරි ගියේ නැහැ කියලා. හැබැයි අපේ කණ්ඩායම එක්කෙනෙක් ගියා එක සැරයක්. ලාල් මන්ත්‍රීතුමා. දැන් එයා පළාත් සභාවේ නෙමෙයි. නමුත් අපි තා පැහැදිලිව දන්නවා අපි සුහදව කතා කරන වෙලාවට අපිට යන්න ආසයි. නමුත් පක්ෂෙන් ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි මේකේ මූලික ප්‍රශ්න වෙලා තියෙන්නේ. අපි මෙතුමල්ලත් එක කාමරේට ගිහිල්ලා කාමරේදී සාකච්ඡා කරනවා. මේ දැන් තියෙන මේ 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 විවාදේ වගේම සාකච්ඡාමය ස්වරූපයේදී අපි අපි කතා කරනේ කතා කරනවා. ඉතින් නමුත් මේ කාරණාව ඉතා පැහැදිලි මම ඒකනේ කිව්වේ. අර ලාල් මන්ත්‍රීතුමා දෙනියායේ අපේ සංචාරකට එකතු වුණා. මේක අවශ්‍යතාවය තියෙනවා. විදේශ රටකට ගිහිල්ලා යම්කිසි අධ්‍යයනයක් ලබන්න රටේ තියෙන සංවර්ධනයකට දායක වෙන්න ලොකු වමනාවක් තියෙනවා. හැබැයි ඒව මොකක්වත් කරන්න තියෙන ද තමයි මං හිතන්නේ අර පහුගිය කාලේ අර හම්බ වෙච්ච අමාත්‍යාංශ වාරි මාර්ගයකේ මොනම මගුලක්වත් කරා ගන්න බැරි වුණේ. අපි දන්නවා. හැබැයි පෝස්ටර් එක ඇහුවා. මම කියන ඉතිහාසයේ සමහර රටවල් සමහර නායකයෝ කොහේ හරි සංවර්ධනයක් වෙනවා නම් පෝස්ටර් ගැහුවා. ඒක අනුගමනය කළානේ ජනතා විමුක්ති පෙරමුණ. මතක ඇත්තදිනේ කොහේ හරි වක්කඩක මේ එලිකට් එකක් දැම්තනම් මේක ගහනවා මාතරක් ගහනවා. ඒක කරන්නේ කුරුණෑගල වෙන්න පුළුවන්. මේ தත්ත්වය උදා වුණා. මම හිතන්නේ මෙන්න මේ හැම කාරණාවක්ම ගන්නකොට කරන්න බැරි දෙයක් කටින් අර කටින් බතල ඉන්දර දෙයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ ඉතාල පැහැදිලිව තියෙන්නේ. මමත් ඒ කාලේ හොමයි. මම බය නැතුව කියනවා. මම ග්‍රාම සංවර්ධන සමිතියේ ඉල්ලන මං හිතන මේ සභාපතියට කරන්න බෑ මේව අපිට කරන්න පුළුවන් කියලා යනවා. හැබැයි කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව කරන්නත් ඒ සීමාවට ඔබට යන්නත් අර නීතිය වුණ පොඩ්ඩක් නමලා කැඩෙන්නේ නැති වෙන්න. ඒක සරිසුතු වෙනවා. මම හිතන්නේ ජනතාවගේ අවශ්‍යතාව ඉෂ්ට කරන්න මම ප්‍රාදේශ සභාවට එනකොටත් එහෙමයි. සභාපති වෙනකොටත් එහෙමයි. පළාත් සභාවේ ඉන්නකොටත් එහෙමයි. ඇමතුරාට පස්සේ අපි දන්නවා. ඒක තමයි රටක තියෙන කාරණාව. අපි කවුරු හරි අහනවා නම් මේ දකුණු පළාතේ අපේ සියලුම කාරණ නිස්තුණාද කියලා දෙයනේ කොහොමද ඉෂ්ට කරන්නේ මේකේ තියෙන භූමි ප්‍රමාණය මේකේ තියෙන මාර්ග ටික අරගත්තන් පස්සේ ඒකේ තියෙන කිලෝමීටර් ගාන ප්‍රමාණය සුළුවාරි මාර්ග කර්මාන්තය ගත්තන් පස්සේ ඒකේ සුළුවාරි මාර්ග කොච්චර කිලෝමීටර් තියෙනවද කියන කාරණා වසර ගණනාවක් තිබිච්ච කාලේ කෙරිච්ච නැති දේවල් මතර මේ අවුරුදු 4ක කාලෙකදී කරන්න අමාරුයි ඒ කාර්ය අපි යම් කිසි තැනකට ස්ථාවරයකට අපි ගෙනල්ලා තියෙනවා ඒ වගේම තමයි මං හිතන්නේ උදළුතල පිළිබඳව කිව්වා මං අභියෝග කරන ඉතා පැහැදිලිව මම කොතරක හරි උදළු තලයක් බෙදලා තියෙනවා මාතර දිස්ත්‍රික්කේ මම මේ සැරේ තරඟ කරන්නේ නැහැ කියලා මම එකම එක තැනක ඉල්ලුවා කොතරද බෙදුවේ මාතර දිස්ත්‍රික්කේ හිටපු බිත්තරවි වගා කරන බිත්තරවි ගොවීන්ට මම එතන උදළු තල 290 ගන්න බෙදලා තියෙනවා මාතර නියෝජ්‍ය පුස්කර්ම අධ්‍යක්ෂ කාර්යාලයේදී ඒ අත්සන්ලේඛන ඒ සියල්ල තියෙනවා මං එදා එලිපිට මහපාරයිනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය ඉස්සරහා තියාගෙන උදළුතර කීපයක් බෙදලා මං ගියා නිලධාරින්ට ඒක බෙදන්න කියලා ඉවර වෙලා මේක තමයි ඇත්ත මම ඡන්දෙට දෙවෙයි අවුරුදු 4ක් හිටියා මං උදළුතර බෙදුවේ නැහැ ඡන්ද ගන්න කියලා හැබැයි මම එකක් කියනවා ගොවි සංවිධාන ගොඩනැගිච්ච තැන්වලට ඒ වගේම ගෙවතු වගා වැඩසටහන්වලදී අවශ්‍ය කෘෂිකර්ම උපකරණ ඒ ගොවීන්ට මම නොමිල බෙදලා දුන්නා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙනල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඒ ඒ ඒ පළාතේ ඉන්න කෘෂිකර්මාන්තෙන් යෙදෙන ගෙවතු ගොවීන් එකතු කරලා එයාට බෙදලා දීලා තියෙනවා. ඒ වැඩපිළිවෙල අපි අදත් ගෙනියනවා. ඒ වගේම තෙල් ලියන යන්ත්‍ර අවශ්‍ය කට්ටියන්ට අපි ගොවි සංවිධානවලට 150ක දායකත්වයේ යටතේ අපි බෙදලා දීලා තියෙනවා. අවසන් කරන්න. ඒ වගේම මං හිතන ඇත්තරම අපි මේ කාර්යදී කියන්න ඕනේ ප්‍රධාන අමාත්‍යතුමා විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ මොකද මම හෙට ප්‍රධාන අමාත්‍යවරයා වෙන්නේ ඡන්දි ඉල්ලනවා නෙමෙයි. මම ඒක තා පැහැදිලිව කියනවා. ඒ මොකද අපි ජනතාව අපි කෙරෙහි ලොකු විශ්වාසයක් තියෙනවා මං කිව්වේ මරණාධාර සමිතියේ ඉඳලා බින්දු වීරසිංහ දේශපාලන මාතර දිස්ත්‍රික්කේ ඉන්නකොට අද ඇමතිවරයා විදියට 33000ක් මනාප ගන්නකොට මාතර දිස්ත්‍රික්කේ ජනතාව මොනතරම් මාගෙන විශ්වාසය තියවද කියන කාරණා අපි දන්නවා ඒ වගේ තමයි සාන් විජේලාලද සිල මැතිතුමා මම කියන වගකීමකින් එතුමා එක සැරයක් මට මතකයි 60000 ගණනක් තමයි ගත්තේ ඊළඟ සැරේ 90000 ගණනක් ගන්නවා
mana apa mantan teman diwaradi kira mana mata kayak mami kiri itu mah itu kuda make ya nah orang kampi lima tuh sejarah sekian aku tuh ya orang angker lagi ya lagi ini jangan tahu praktik siapa karena di bawah mana mama wiswa asing kian apa mem mati berani kita pahedili apa itu mah galat disitu kebari mana apa ganda desa para naik ke bawah tempat kita itu lagi mahaya mati berani bawah tempat kita ganda mem itu kuda tiendu lagi nih tiendu lagi kita karena kita pahedili lagi ya no ini sama ngalasan apa sih sirasir magi gawur wis suci buddha karena wajib apa Matra di sike janata wata mama buru karene wanca karene buru kare kunine mama adat mangi padi cegeder mage amma tata mage daruwa denna nona tikka kisidu polis niladari ek netua aragatte mane mama mage geder mage ude paandar ina danuta da kolam ida leyana geder heta ude na ina ona kerek mama hambe na praika me aurdu hatare mange dala tiyana ma nilani masa hambu na gela ma kawada nilani masa nidaga nine Matra di sike janata weni wen kepe wela janata wate janata wagi awasana wista kermi mama jibat tunai wagi mi janata arma we sukuni wante weni wame tek medure ma gena ema pili mata wadala wisa ase atiro matra di sike janata we mevarate wiswa ase ya matra di sike makire tiro wisa ase.